මීට දශක ගණනාවකට කලින් ශ්‍රී ලංකාව තුල ඒ තරම් මොහොත වාතාවරණයක් තිබුණේ නැහැ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිතරම ඇති වුණු අරබදකාරී තත්ත්වේ නිසාම එළියට බැහැලා කාටවත් ගමනක් යන්න පුළුවන් පරිසරයක් ගොඩනැගිලා තිබුණේ නැහැ. ඉතින් නිරන් කාල සීමාවක නිදාසෙ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න දිවාරයන් නොතක අපේ වීරෝදාර රණවරුන් අපි වෙනුවෙන් ඇප කැප උනේ බෙදලයක් වශයෙන් අපිට එක දජයක් යටතේ නිදාසෙ කාලය ගත කරන්න අවස්ථාව උදා වුණා. ඒ සියලුම කැපකිරීම් යට සිටියේ ආදරණීය රණවිරුවන්. මේ සිදුවීම් නිසා දේවිදු රණවිරුවන් වගේම ආබාධිත තත්ත්වයෙන් පසුවන රණවිරුවන් අපේ රටේ තාමත් ඉන්නවා කියන එක අමතක කරන්න එපා. 30 වසරක යුද්ධේ නිමා කරපු ආදරණීය රණවිරුවන් ජාතික නිදහස් උත්සවයට පා තැබුවේ ඉතාමත් අභිමාන අයුරින්. ආදරණීය රණවිරුවනි, අපේ මව්බිමට නිදහස ලබා දෙන්න ජීවිත පරිත්‍යාගයෙන් ඔබ කරපු කැපකිරීම වගේම ඔබේ ආදරණීය දෙමව්පියන් සහ බිරිඳවරුන් දුවා දරුවන් කරපු කැපකිරීම අසීමිතයි. ඔබේ දායේ කරපු කැපකිරීම වචනවලට පෙරළුවත් කියාගත නොහැක. අන්න ඒ නිසාම තමයි ඔබට අප කියන්නේ අපි ඔබට සදා ණය ගැති කියලා. 74 වෙනි ජාතික නිදහස් උත්සවයේ සැමරු අභිමානවත් රණවිරුවනි, රන් ටීවී මගෙන් ඔබට උත්තමාචාර්ය පුද කරනවා.